ඉතින් අපි ආයතනයේට මීට පෙර බොහෝ වාර ගානක වැඩලා තිබුණත් ධර්මදේශනයකට වැඩිය අදයි අපේ හාමුදුරන් වහන්සේ අපේ කඩින පින්කම් වල හැම පින්කමකම අපේ හාමුදුරුව වැඩමව වදාරනවා. නමුත් ඇත්තටම අපට ධර්මදේශනයකට වඩා මඟඳ බැරුණා. අපි බොහෝ කාලයක තිස්සේ ඉඳලා උත්සාහ කළා ගියවෘත්ති හාමුදුරුවම බැහැයි කිව්වෙන්ට. ඉතින් කොහොම වුණත් අපට වඩම්ම ගැනීමේ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ අවස්ථාව උදා වුණෙත් අපේ හේමක මහත්මා නිසාමයි. ඉතින් ඒ නිසා අපි අද බොහොම සතුටටපත් වෙනවා අපේ හාමුදුරන් වහන්සේ වඩම්මා ගැනීමට පුළුවන් වීම පිළිබඳව. උන්වහන්සේ දීර්ඝ කාලයක් පැවිදි ජීවිතය ගත කරමින් අරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරමින් නොඑක් විදිහේ ගුණධර්ම වඩන දැනත් ඒ වගේම ගුණධම් වඩන මම හිතන්නේ බොහොම වෙලාවට අපි ඇමරිකාවට ආවයි කියනකොට වෙනම අදහස් ටිකක් ඇති වෙනවනේ. නමුත් අපි හොඳටම දන්නවා උන්වහන්සේ දන්නවා දකිනවා උන්වහන්සේ නිතර කියනවා කොයි හිටියත් වයසට යනවනේ කොයි දියත් මැරෙනවනේ. එහෙමනම් අපි මොකද කරගන්න ඕනේ? කොහේ හිටියත් අපට එකයි. අපි ගුණ ධර්ම කොතනකදීවත් අඩුවෙන්න සුදුසු නෑ ඉන්ටෙන්ට වැඩි කරනවා කියන මේ චේතනාව තියෙන වටිනා හාමුදුරු නමක්. ඉතින් එහෙම ගුණධම් ගැන හිතන හාමුදුරු නමක් ලැබීම ඉතාමත්ම වටිනවා. ඉතා උන්වහන්සේ ඇත්තටම වැඩ ඉන්නේ අපේ ඩලස් පෝට්වර්ත් පන්සලේ. පොට්වර්ත් අපි භාවනා මධ්‍යස්ථානයේ කියලා කියන්නේ. ඉතින් අපේ පොණජී හාමුදුරන් වහන්සේ සමග උන්වහන්සේ ඒ ආයතනයේ කොදුමහත් කටයුතු ටික සිද්ධ කරමින් ඉතාමත්ම ගෞරවාන්විත පැවිදි ජීවිතයක් ගත කරනවා. ඉබව අපි ඉතාමත්ම හොඳින් දන්නවා. ඉතින් ඒ විදිහට කටයුතු කරමින් මේ රටට ශාසනික වශයෙන් අති මහත් සේවයක් සිදු කරන ගෞරවනීය හාමුදුරු නමක්. ඉතින් උන්වහන්සේ නමින් හඳුන්වනවා නම් අපි උන්වහන්සේව හඳුන්වන්නේ අපි අපේ ගෞරවනීය මැද මහනුවර සමිත සිරි හාමුදුරන් වහන්සේ. නිසා උන්වහන්සේ අපි දීපාන මැද දොහොත් මුදුන් තබා පිළිගැනීම් වශයෙන් සාදුනාදයක් පවත්වනවා. ඉතින් අපි හේමක මහත්මයාණන් වෙනුවෙන් ආරාධනා කරමු අපේ හාමුදුරන් වහන්සේට. හේමක මහත්මයාණන්ගේ අද විශේෂ දවස මේ දවස් ගෙවිලා යන්නේ ජීවිතේ වැදගත්ම දවස් වෙනුවෙන් හේමක මහත්මයාට ආශිර්වාද කරමින් මේ වටිනා ධර්ම දේශනේ සිදු කරන හැටියට ඔබගේ මතක් කරන්න ඕනේ. දලස්සොලිනු තේමක මහත්මයාගේ හිතවත් පිරිස පැමිණිලා ඉන්න බවත් එයයි අපි විශේෂයෙන්ම බොහොම කාරුණිකව ගෞරවාන්විතව පිළිගන්න බවත් එම හොදිදි විශේෂයෙන්ම හේමක මහත්මයා වෙනුවෙනුත් පන්සල වෙනුවෙනුත් ඔබ හැම සියලු දෙනා වෙනුවෙනුත් අපි සිහිපත් කරනවා. ඉතින් අපි නැවතත් අපි අපේ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරමු මේ මොහොතේ ඉඳලා මේ විශේෂ ධර්ම දේශනේ සිදු කරන හැටියට සියලු දෙනාම සාදුනාදයක් පවත්වනවා. සද්දම්මං මුනි රා
සස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචිමේ භික්ඛවේ ධම්මා ආයුස්සාති හියුස්ටන් මෙත්තා විහාර වාසී අතිපූජනීය ආචාර්ය උඩගම සුමංගල ස්වාමී පාදයන් වහන්සේ මෙත්තා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය අතිපූජනීය සමිත ස්වාමී පාදයන් වහන්සේ ඒ වගේම පූජනීය ඇමරිකාවේ නාලක ස්වාමින් වහන්සේ යන ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, හේමක මෙන්ඩිස් මහත්මාණන්ගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමාට ආශිර්වාද ආර්ථනා කරමින් හිතවතුන් හිතවතියන් මිතුරු මිතුරියන් විශාල පිරිසක් මෙම විහාරස්ථානය කරා පැමිණ මූලික වතාවත්වල යෙදිලා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙලා ලෝතුරා භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීල සමාධී ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී ප්‍රමාණ කළ නොහැකි වචනයෙන් කියා නිම කළ නොහැකි උදාරතර බුදු ගුණයන් උදෙසා මල් පහන් ගිලම්පස බුද්ධ පූජාවන් පූජා කරමින් තෙරුවන් වන්දනා කොට දැන් සූදානම් වෙන්නේ ධර්මානුශාසනාවට සවන් දෙන්න. ප්‍රථමයෙන් හේමක මහත්මාට ආශිර්වාද කරනවා. මෙලොව ඇසත් පරලොව ඇසත් භෞතික ඇසත් අධ්‍යාත්මික ඇසත්
දියුණු කරගෙන වඩහාවර්ධනය කරගෙන පුබුදුවාගෙන ආලෝකමත් කරගෙන තමන්ටත් තම අමුදරුවන්ටත් තම ඥාති හිතයිශීන්ටත් ශාසන ධර්මයට තමන්ගෙන් විය යුතු සේවාව ආත්මාර්ථ පරාර්ථ වශයෙන් සිදු කරන්නට බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාද නිරන්තරයෙන්ම සැලසේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන ජන්මදිනයකදී කෙරෙන ධර්ම දේශනා මගේ දැනුමේ හැටියට කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අද අදම නිවන් අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව ප්‍රධාන වීර්ය වඩන යෝගාවචරේකුට ජන්මදිනයකදී කෙරෙන කිරීමට සුදුසු කළ යුතු ධර්මදේශනාවක් තිබෙනවා. ඒ දේශනාව කළ යුතු වන්නේ පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය යන ගම්භීර දේශනා ආශ්‍රය කොටගෙන නිර්වාණයට උපනිශ්‍රය වන ආකාරයකට කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන අමුදරුවන් පෝෂණය කරන අප්‍රමාණ ගිහි ජීවිතයේ බාධක කම්කටොළු මැද ජීවත්වන උපාසක උපාසිකාවකට කළ යුතු ධර්ම දේශනාව අර මුලින් කියන ලද දේශනාවට වඩා ටිකක් වෙනස් විය යුතු බව මගේ හැඟීම. ඒ නිසා හේමක මහත්මයාගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ මා විසින් කියන ලද දෙවන අරමුණ ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් කළ යුතු පෙළගස්වාගත යුතු බොහෝ ධර්ම දේශනා තිබෙන්නේ නමුත් මා අද එයින් එකක් වශයෙන් තෝරා ගත්තා ආයුෂ නැත්නම් අනායුෂ කියන සූත්‍ර දේශනා. අපි ජන්මදිනයක් යෙදුන කෙනෙක් විහාරස්ථානයකට පැමිණ ස්වාමීන් වහන්සේ නමකට වන්දනාමාන කරලා තෙරුවන් වන්දනා කරලා වෙනත් පුණ්‍ය කටයුත්තක යෙදුනොත් අපි උපාසක මහත්මාට හෝ පාසිකාවට හෝ දරුවෙකුට හෝ ආශිර්වාද කරනවා.
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒ වගේම අපිට වඩා වැඩිහිටි කෙනෙකුට ගුණයෙන් නුවණින් වයසින් වැඩිහිටි කෙනෙකුට අපි අපේ උපන්දිනයේ දවසේ වන්දනා කරලා මතක් කළොත් ඒ වැඩිහිටියා අපට කියනවා පුතේ දුවේ නුඹට දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒක තමයි අපි බොහෝ දෙනාගේ පැතුම්. ඒ දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතාම හොඳ දෙයක්. ඒ කිසිදු වරදක් නැහැ. නමුත් අද අපි සාකච්ඡා කරන්නේ ඒ ආශිර්වාදයට එහා ගිය දීර්ඝායුෂ ලැබීමේ යම් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා නම් ඒ ප්‍රතිපදාව කුමක්ද කියන කාරණේ. ඒ සඳහාත් ධර්මය තුළින් මතු කරගත හැකි බොහෝ කරුණු තිබුණත් මේ ලැබී තිබෙන කාලයට අනුව අපි තෝරා ගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ගිලාන වග්ගයේ පඨම අනායුස්ස සූත්‍රය සහ ဒုတိය අනායුස්ස සූත්‍රය. එම සූත්‍ර දෙකෙහි ආයුෂයට හිත නොවු, ඒ කියන්නේ දිගු කාලයක් ජීවත් වීමට හිත කර නොවු කරුණු 10කුත්, දිගු කාලයක් තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට හිත කර වූ කරුණු 10කුත් දේශනා කරලා තිබෙනවා. හිත කර නොවූ කරුණු අනායුස්ස, හිත කර වූ කරුණු ආයුස්ස. ආයුෂයට හිත කර කරුණු. කොහොමද අපේ ආයුෂ දිගු කල අපි පවත්වා ගන්න? ඒ සඳහා මොනවාද අපි කළ යුත්තේ කියන කාරණා ටික. එතකොට ඒ කරුණු 10ම අපි ආයුෂ කරුණු ගමු. ඒ ආයුෂ කරුණු 10 පළවෙනි සූත්‍රයේ තියෙන කරුණු 5න් 3ක් දෙවෙනි සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ තියෙන කරුණු 5න් 3ක්ම දෙවන සූත්‍රයේ තියෙනවා. එවනම් අපි ඒ දෙක එකක් කොට ගත්තම ඒ කරුණු 3යි 3යි 6න් 3ක් විතරයි ගන්න ඕනේ. එතකොට පළවෙනි සූත්‍රයේ තියෙන කරුණු 5ට දෙවන සූත්‍රෙන් එකතු කරගන්න තියෙන තව කරුණු 2යි. එතකොට ඔක්කොම කරුණු 7යි. ආයුෂයට හිත කර ආයුෂය පැවැත්වීමට උපකාර වන කරුණු 7යි මේ සූත්‍ර දෙකේම තිබෙන. දැන් බලමු අපි මොනවාද ඒ කරුණු. 1. සප්පායකාරී. තමන්ගේ ජීවිතය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා හේතුවන, යෝග්‍ය වන, ගැළපෙන, උපකාර වන, හිත කරවන යම් ක්‍රියාවක් වේද?
අන්නේ ක්‍රියාව කරන්න ඕනේ. එතකොට තමයි අවශ්‍ය පවතින්නේ. හිත කර වූ ක්‍රියා කරන්න. දැන් මේ කාරණයට අට කතාවෙත් අර්ථයක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අර්ථ දෙන අට කතාවෙත් මේක විස්තර කරන්නේ නැහැ. එතකොට අපි බොහොම කල්පනාවෙන් මේකට අර්ථ ගන්නවා. ආයුෂයට හිත කර වූ කරුණම බොහෝ කොට අපිට පසු කාලයේ ඉගැන්වීම් වලින් දක්නට ලැබෙන්නේ ආහාර පිළිබඳ. ආයුෂයට හිත කර වූ ආහාර ගන්න. හිත කර නොවන ආහාර තියෙනවා නම් ඒව නොගන්න. ඒ බැලුව ඒක කිසිදු වරදක් නැහැ. ඒ අර්ථ දැක්වීමේ කිසිදු වරදක් නැහැ. ආයුෂයට හිත කර නොවන ආහාර පාන තියෙනවා නම් ඒව ගන්න එපා. ආයුෂය පැවැත්වීමට හිතකර වූ ආහාර පාන තියෙනවා නම් ඒව ගන්න. ඒ කිසි වරදක් නැහැ. නමුත් මෙතන ඊට එහා ගිය අර්ථයක් තිබෙන බව මගේ අදහස. මොකද අපිට වෙනත් ධර්ම ග්‍රන්ථ කියවීමේදී අපිට හමු වෙනවා පුද්ගලයෙකුට මිනිසෙකුට සප්පායව සුදුසු හිත කරවන කරුණු කිහිපයක්. මේ සූත්‍රය නෙමෙයි වෙනත් තැන්වල. ඒ මොනවාද? ආහාර සප්පාය, ගැළපෙන සුදුසු යෝග්‍ය ආහාර. එතකොට මගේ ජීවිතයට ගැළපෙන ආහාර සමහර විට හේමක මහත්තයට නොගැළපෙන්න පුළුවන්. අපි දෙන්නටම ගැළපෙන ආහාර තව කෙනෙකුට නොගැළපෙන්න පුළුවන්. එතකොට තම තමන් ඒ ආහාර සප්පාය තේරුම් ගන්න. මට ගැළපෙන, මට සුදුසු, මට යෝග්‍ය, මට හිතකර ආහාර මොනවද? අද ලෝකයේ වැඩි සැලකිල්ලක් නොදක්වන පැත්තක් නේ. ආහාර නිසා අද ලෝකයේ මොන තරම් එදා නොතිබුණ තත්වේ රෝග පීඩා වර්ධනය වෙලා තියෙනවා. ආහාර සප්පාය දෙක, විහරණ සප්පාය. විහරණ සප්පාය ඒ කියන්නේ අපේ ජීවිතයේ ඇවතුම් පැවතුම්, අපි ජීවිතේ පවත්නා පිළිවෙල ඇවතුම් පැවතුම් කියලා අපි කියන්නේ. ඒවා නිසි පරිදි නොවුනොත්, ඒ ඇවතුම් පැවතුම් නොමග ගියොත් එය අපේ ආයුෂයේ පැවැත්මට බලපාන. ඒ නිසා ඒ විහරණයන් සප්පාය ලෙස පවත්වන්න කියලා ධර්මයේ. ඊළඟට තුන, ඍතු සප්පාය. අපි එකිනෙකාට නොගැලපෙන ඍතුන් තියෙන දේශගුණික තත්ත්වය. ඒ දේශගුණික තත්වයන් සමතුලනය කර ගැනීමට උත්සාහවත් වෙන්න ඕන. ඒ වාගේ විපර්යාසයන් නිසා, දේශගුණික විපර්යාසයන් අපේ ආයුෂයේ පැවැත්මට රෝග පීඩා ඇති කරන්න බලපෑමක් වෙනවා. එයත් සැලකිල්ල දක්වන්න කියන ධර්මය. ඊළඟට පුද්ගල සප්පාය. අපේ අදහස් වලට, අපේ චරිතයට, අපේ සිතුම් පැතුම් වලට හානි කර නොවන සුදුසු පුද්ගලයෝ ඉන්නේ. නුසුදුසු පුද්ගලයෝ ඉන්නේ. ඒ සුදුසු පුද්ගලයන්ගේ අසුර. ඒකත් සප්පාය. නුසුදුසු අයගේ අසුර නිසා චිත්ත පීඩා එනවා. සිත් තැවුල් වෙනවා. නොමනා ක්‍රියාවලට පෙළඹෙන්න පුළුවන්. ඒ තුලින් අපේ ශරීර සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය පිරිහෙන්න හේතු වෙනවා. ඒ නිසා පුද්ගල සප්පාය පිළිබඳ විශේෂයක් දක්වන්න ඕනේ. මට ආයුෂ වැඩේවා කිව්වට ප්‍රාර්ථනා බලෙන් ආයුෂ වැඩෙන්නේ නැහැ. ඔවා කරන්න ඕනේ.
ප්‍රාර්ථනා කිරීම නරක නැහැ. ඒක හොඳ දෙයක්. ඊළඟට තමන්ගේ සිතුවිලි පැවැත්ම ආයෙසෙට බලපාන. නිතර නිතර කාම සිතුවිලි, නිතර නිතර ද්වේෂ සිතුවිලි, නිතර නිතර ඊර්ෂ්‍යා සිතුවිලි ඒවා හටගන්න ගියොත් ඒ සිතුවිලි තුලින් මනස ලෙඩ වෙනවා. ඒ මානසික ලෙඩවීම කයට බලපාන. මම විද්‍යාත්මකව ඔය පින්වතුන් මට වඩා විද්‍යාව හදාරපුවා. ඔච්චර මේව බුදුහාමුදුරන්ගේ මේ දේශනා ගැළපෙනවද බලන්න. එතකොට මේ සිතුවිලි පැවැත්වීම තමන්ගේ ශරීර සෞඛ්‍යය සහ ආයුෂයේ පවර්ධනයට උපකාර වෙන විදිහට සිදු කරන්න. ඔන්න ඔය පහ. ආහාර, විහරණ, ඍතු, පුද්ගල සහ සිතුවිලි. සප්පාය. අන්න ඒවා තේරුම් අරගෙන ආහාරත් මේක ඇතුළත් ආහාර විතරක් කියලා ගන්න එක මට හිතෙන විදිය ඒකට වඩා සුදුසුයි. මේ සියල්ල සමග සසඳා බලමින් ගලපමින් එවැනි සුදුසු ක්‍රියා තෝරගන්න. ඔන්න ආයුෂ වැඩින්නේ හේතු වෙන පළවෙනි දේ සප්පාය කාර්ය. දෙක සප්පායේ මත්තං ඥානාති ගැලපෙන සුදුසු යෝග්‍ය හිතකර දේවල් වල උනා මාත්‍රාව දැනගන්න කියලා ප්‍රමාණය දැනගන්න කියලා. අපි බලමු මෙහෙම. කොළඹ රෝහලට යනකොට අපිට පේනවා ගහන බෝඩ් දැන්වීම. තෙල් සීනි ලුණු ඔබ ලෙඩ කරවයි. හරි. ඒක දැන් ලෝකයේ ප්‍රචලිත මතයක්. තෙල් සීනි ලුණු ඔබව ලෙඩ කරවයි. හැබැයි මේ තුනම අපිට ප්‍රත්‍ය වෙන දේවල්. තේ එකක් බොන්න සීනි. කෑමක් රස කරගන්න තෙල් ඕන, කෑමක් රස කරගන්න ලුණු ඕන. හැබැයි මේක ප්‍රමාණයක් නොවගියොත් ලෙඩ වෙනවා. ඒ නිසා මේ ගැළපෙන යෝග්‍ය දේවල් වල උනා මාත්‍රාව කියන එක දැනගන්න කියලා. ප්‍රමාණ. ඒවා ප්‍රමාණාත්මකව පරිහරණය කරන්න කියලා. පරිභෝග කරන්න කියලා. දැන් ওই කරුණු දෙක අපි ගත්තොත් භාවනාව පැත්තට මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනා සතිපට්ඨානෙහි පළමුවෙන්න ආනාපාන පබ්බ, දෙවෙන්න ඉරියාපද පබ්බ, තුන්වෙන්න සම්පජාන පබ්බ. සම්පජානකාරී ඉදිරියට යෑම, හැරී බැලීම, ආපසු පැමිණීම, අත දිගහැරීම, අත හැකිලීම, ඔබ මොබ බැලීම, පාත්‍රා සිවුරු දැරීම, ආහාර අනුභවය, පාන වර්ග ගැනීම, කඩාගෙන කන ආහාර කැවිලි පෙවිලි ආදී කඩාගෙන කන ආහාර අනුභවය, ඒවාගේ රස විඳීම, වැසිකිලි කැසිකිලි කිරීම, කතා කිරීම, කතා නොකර සිටීම, මේ හැම තැනකදී සම්පජානකාරී වෙන්න කියනවා. නුවණින් දැන කරන්න. මේ හැම ක්‍රියාවක්ම නුවණින් දැන කරන්න. එතකොට මේ සම්පජානකාරී කියන වචනය අටකථාචාරීන් වහන්සේ හතරකට බෙදනවා. එක, සාත්තක සම්පජාන. යමක් කිරීමට පෙර එහි අර්ථය විමසා බලන්න. මා කරන මේ ක්‍රියාව, මා යන මේ ගමන, මා අනුභව කරන මේ ආහාරය,
මා කතා කරන මේ වචනය අර්ථවත්ද නැද්ද? එයින් මට අර්ථයක් වෙනවා. අර්ථේ බලන්න. දෙක. සප්පාය සම්පජාන. අර්ථවත් උනත් මේක මට ගැළපෙනවද සුදුසුද යෝග්‍යද කියලා බලන්න. එතකොට මේ ආයුෂයට පමණක් නෙමෙයි අපි මුලින් කිව්වනේ මේක ආයුෂ ධර්මයක් කියලා. ආයුෂයට හිත කරයි මේ සප්පායකාරී. ආයුෂයට පමණක් මේ භාවනාවටත් හිත කරයි. සප්පාය සම්පදින. ඊළඟට දෙවෙන්න අපි කිව්වා ගැළපෙන සුදුසු දේවල් උනත් ප්‍රමාණය දැන භාවනාවටත් අදාළයි. සද්දා විරිය සති සමාධි පඤ්ඤා කියලා පංච ඉන්ද්‍රිය පංච බල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පංච ඉන්ද්‍රිය පංච බල. ඒ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම වලදී සතිය සබ්බත්තිකං වදාමි හැම තැනම තියෙන්න ඕන. සිහිය කියන එක නිරන්තරයෙන් තියෙන්න ඕන. ඉතිරි හතර ප්‍රමාණාත්මකව සමතුලනය කර ගන්න ඕන. සද්ධාවයි ප්‍රඥාවයි දෙක එකකට එකක් උස් නොවි පමණ දැන සමනය කර ගන්න ඕන. එකක් ඉස්සුනොත් භාවනා කාර්ය හරියාකාරව සිද්ධ වෙනවා. වීර්ය සහ සමාධිය දෙකත් එකකට එකක් උස්පහත් නොවේ සමතුලනය කරගන්න. එතකොට ඒවා පවා ප්‍රමාණ කරගන්න. ඒ මම මේ සූත්‍රයෙන් පිටස්තර දෙකක් මේ භාවනා පැත්තෙන් කතා කළේ. එතකොට අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගැළපෙන දේවල් වුණා ප්‍රමාණය දැනගන්න. දැනගත්තේ නැත්නම් ආයුෂ පිරෙහෙන්න ඉඩ තියෙනවා. යම් කර්ම ශක්තියකින් අපිට ආයුෂයක් ලැබුණා. ඒ ලැබෙන ආයුෂක්තිය පිරෙහෙන්න ඉඩ තියෙනවා. ප්‍රමාණය නොදැනගත්. ඊළඟට තුන්වෙනි කාරණය. බොහොම සැලකිලිමත් විය යුතු දෙයක්. පරිණත භෝජි. පරිණත භෝජි. ඒ කියන්නේ පරිණත වෙනවා කියන්නේ පැසුණා කියන එක. දැන් අපි කියනවා එයාට පරිණත බුද්ධියක් තියෙන, පැසුණු බුද්ධියක් තියෙන මිනිස්සෙක් කියලා කියනවා. ඒතකොට පරිණත භෝජී කියන්නේ ගත්ත ආහාර දිරවන්න ඉස්සෙල්ලා ඒක කන්න එපා කියනවා. මේ ආමාශයේ ඇතුළු මේ ආහාර දීර්ණ පද්ධතිය හැදිලා තියෙන්නේ යකඩ වලින් නෙවෙයි. රත්තරන් වලිනුත් නෙවෙයි. මැණික් වලිනුත් නෙවෙයි. කිසිම ලෝහයකින් නෙමෙයි. මේක බොහොම දුර්වල මස් වලින් හැදිලා තියෙන්නේ. එතකොට ඒ ජීර්ණ පද්ධතියේ විවේකයක් දෙන්න එපා. විවේකයක් නැතුව කාක්කු වගේ කන්න ගියොත් ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා දිරවන්නට පෙර ආහාර ගන්න එපා. පරිණත වෙන්න ඉස්සර ඔය පොඩි බිස්කට් එකක් වගේ ගත්තට කමන්නේ බර ආහාර ගන්න එපා. ඊට අවශ්‍ය විවේකයේ දෙන්න. ඒ ඉන්ද්‍රියන්. එහෙම නැවත 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 බලවත් ලෙස ආහාර තෘෂ්ණාවෙන් ආහාර ගන්න ගියොත් මේදේ තැම්පත් වීම, තරබාරු බව, ඒත් එක්ක එන අදිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී විවිධ රෝගවලට ඒක හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුංචි කාලේ ඉතින් හිටියේ කොළඹ මිනිස්සු හොඳට කනවා අපිට නේ මේ ජීවිතය කියන්නේ කන දෙයක් කියලා. එහෙම තමයි හිතුවේ. ඒ කාලේ හිතුවේ උපදුනොත් හොඳට කන්න ඕනේ කියලා පොඩි කාලේ. දැන් අලුත් මේ ගෙන්නුම තමයි ආහාර පාලනය කරන්නේ නේ. දැන් හැමෝම කියනවා නේ ඔය හැම වෛද්‍යවරයෙක් ළඟට ගියාම කියන්නේ ආහාර පානය. ඒ කාලේ තිබුණේ කියන්නේ නෙමෙයි දැන් තියෙන.
දැන් වෛද්‍යවරු කියන එක තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට දිව කියලා තියෙන්නේ. භෝජනම් හිච මත්තඤ්ඤ භෝජනේහි පමණ දැනගන්න. මාත්‍රාච්ච දැනගන්න. පමණ ගන්න ආහාරවල. කොහොමද දැනගන්න කිව්වේ? ආකාර තුනකට දැනගන්න. පිළිගැනීමේ පමණ දැනගන්න. මොන්නතරම් මට පිළිගැන්නුවත් මම දැනගන්න ඕන මට පුළුවන් ප්‍රමාණය. පිළිගැනීමේ පමණ දැනගන්න. වැළඳීමේ පමණ දැනගන්න. මොන්නතරම් තිබුණත් මට සුදුසු මට ගැළපෙන මට ඔරොත්තු දෙන ප්‍රමාණය මම වළඳනවා. ඊළඟට නුවණින් සලකා වළඳන. ওই කරුණ තුන තමයි. භෝජනයේ පමණ දැනීම කියන්නේ. පිළිගැනීමේ පමණ දන්නවා, වැළඳීමේ පමණ දන්නවා, නුවණින් සලකලා වළඳන. ওই පින්වතුන් දානේ පිරිනමම අපි අත් දෙක එකතු කරගෙන කියන්නේ. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා යාව දේව නැ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණා යාව දේව හිමස්ස කායස්ස තිතිය. ඒ අපි කියන්නේ ඒක තමයි. මම මේ ආහාරය වලදන්නේ ක්‍රීඩා කරන්න නෙමෙයි, මද වඩන්න නෙමෙයි, ශරීරයේ අඩුතැන් පුරවන්න නෙමෙයි, ශරීරයේ පැහැපත් කරන්න. මම මේ ආහාරය වළඳන්නේ බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහයි. මේ ශාසන සද්ධර්මයේ හැසිරෙන්න ආහාර නැතු බෑ. ඒ ප්‍රයෝජනය සලකලා මම ආහාර ගන්න. පසු කාලයේ වෙනකොට ඒක ධාතු මනසිකාර සහ පටික්කුල මනසිකාර කියන භාවනා පැත්තට ඒ ආහාර වළඳීමේ ක්‍රියාවලිය යොදවලා තියෙනවා. මේ ආහාර වළඳන මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් නිර්මිත දෙයක්. ධාතු ස්වභාවය. මේ ගන්න ආහාරය ධාතු ස්වභාවය. මේ ආහාරය දන්නේ නැ මේ කුසය නම් වූ ධාතුවට ඇතුල් වන බව. කුසය දන්නේ නැ මාගේ මේ කුසයට ආහාර ඇතුල් වෙන බව. ආහාර දන්නේ නැ කුසයට ඇතුල් වෙන බව. කුසය දන්නේ නැ ආහාරය. ඒ දෙකම දෙක දන්නේ මේක විඥානයත් එක්ක බැඳුන ක්‍රියාවලියක්. මේක ධාතු ස්වરૂපයක්. එතකොට මේ ආහාරයේ භාවනා පැත්තට ගෙන එනවා ධාතු මනසිකාරයේ පැත්තට. ඊළඟට මේක ගෙන එනවා පටික්කූල මනසිකාරයේ පැත්තට. ඒකත් භාවනාව. ඒක අන්නම් පානං කාදනීයං භෝජනං ච මහාරහං. ඒකත් ద్వාරේන පවිසිට්වා නවද්්වාරේහි සම්දති. ආහාර වර්ග, පාන වර්ග, කඩාගෙන කන කැවිලි පෙවිලි මහා රසවත් භෝජන. එක දොරකින් ඇතුල් වෙන. මේ ඔක්කොම ඇතුල් කරන්නේ එකම එක දොරකින් නේ. මේ තියෙන දොර. පිට කරන දොරව නමයකින්. පටික්කුල මනසිකාරය ආහාර උපකාර කරනවා. ඊළඟට අන්නම් පානං කාදනීයම් භෝජනං ච මහාරහං. ඒක රක්ති පරිවාසා සබ්බම් භවති පූතික. ආහාර පාන වර්ග කඩාගෙන කරන දේවල් ඒක සියල්ලම එක දොරකින් ඇතුළු කරනවා. ඒක රාත්‍රියක් පරණ වුණාට පස්සේ මේ ඔක්කොම කුණු වූ ස්වභාවයට යනවා. හරිද? මේ ඇතුළු කරන ඒවා එක රාත්‍රියේ පරණ වෙන්න ඕන. පවෝදා බලනකොට ඔක්කොම සේරම මිශ්‍ර වෙලා කුණු ස්වභාවයකටපත් වෙනවා. ඔන්න එකම ආහාරය. එතකොට ධාතු මනසිකාරය, නුවණ සලකා පරිහරණය කිරීම සහ පටික්කුල මනසිකාරය තුනටම ගන්නවා. භාවනා පැත්තක් දැනගන්න ඕන නිසා තමයි මේ ටික කිව්වේ. නමුත් මේ සූත්‍රයේදී එච්චර දුර යන්නේ නැහැ. මේ සූත්‍රයෙන් උගන්වන්නේ මොකද්ද? ආහාරේ දිරවන්නට කලින් නැවත නැවත ආහාර ගන්න එපා. එහෙම ගත්තොත් ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට ආයුෂත් වෙනවා. ඒක අනායුෂ ධර්මය. ඒ නිසා ඒව ප්‍රමාණාත්මකව ගන්න. ඊළඟට හතර.
විකාලචාරි. අකාලෙහි වීති සංචාර කිරීම හොඳ නැහැ. විශේෂ හදිසි අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුණකොට නිතර නිතර අතන මෙතන ඇවිදින්න හැසිරෙන්න යන්න එපා. එයින් තමන්ගේ ජීවිතයට අනතුරක් තියෙනවා. ගෙදරදොර ඉන්න අමුදරුවන්ට අනතුරක් තියෙනවා. ස්වාමි පුරුෂයා රහෙම ඇවිදින්න කියලා. අමුදරුවන්ට අනතුරක් තියෙනවා. හරි හම්බ කරපු භෝග සම්පත් වලට අනතුරක් තියෙනවා. තමන් කොච්චර නිවැරදි කරුවෙක් වුණත් අන් අයගේ සැකයට බඳුන් වෙන්න ඉඩ තියෙනවා. වෙනත් අය කරන වරදකට තමන් අසු වෙන්න ඉඩ තියෙනවා. මේ කොච්චර දුරට හිතලා බලන්න සුදුසු දේවල්. ඒ නිසා කාලචාරී වෙන්න. කාලචාරී වුණොත් ආයුෂයට හිතකරයි, අකාලචාරී වුණොත් ආයුෂයට අහිතකරයි. ඒ හතර. පහ. බ්‍රහ්මචාරීච. පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ගත කළොත් ඒක ආයුෂයට හිත කරන්න. නැත්තම් අහිත කරන්න. එතකොට බුද්ධ ශාසනයේ පිළිවෙත් කරන්නට අදාදම නිවන් අවබෝධ කිරීමේ බලාපොරොත්තුවෙන් ශාසන මාර්ගයට බැසගත් භික්ෂු භික්ෂුණී දෙපිරිසට වගේ ගිහි ජීවිතයක් ගත කරන අයට බ්‍රහ්මචාරී වෙන්න බැහැ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒ නිසා ගිහි ජීවිතයක් ගත කරන අයට වෙන්නු බ්‍රහ්මචාරී බවක් තියෙනවා. ඒකට කියනවා සදාර බ්‍රහ්මචාරී කියලා. තම බිරිඳගෙන් සතුටු වෙන. හරි? තම ස්වාමි පුරුෂයාගෙන් සතුටු වෙන. ස්ත්‍රී ලෝලත්වයෙන් සහ පුරුෂ ලෝලත්වයෙන් දන්නා දන්නා කෙනා පස්සේ යන්න ගියොත් එයින් ඇතිවෙන නොයෙකුත් මානසික ආතති ආබාධ මෙන්ම කායික රෝග වලට ඒක හේතු වෙනවා. පවුලේ සමගිය බිඳ වැටෙනකොට මනස අවුල්. මනස අවුල් වෙනකොට තමන් කරන්නා වූ වෘතීන්හි අවුල් සහගත තත්ත්වයන් ඇති. එතකොට දූදරුවන් සහ පියා අතර තියෙන, දූදරුවන් සහ මව අතර තියෙන සාමූහික බැඳීම කඩතොළු වෙනවා. ඒ තුළින් ඔවුනොවුන් අතර සමගි සම්පන්න භාවයේ වෙනුවට වෛරය, ඊර්ෂ්‍යා පරවශ බව මතුවෙනවා. දෙමව්පියන්ගේ ගුණ මකන තත්ත්වයට දරුවපත් වෙනවා. මව්පියන්ගේ පූජනීයත්වය කෙලෙසෙනවා. දරුවන්ගේ පෞරුෂය කෙලෙසෙන විශාල හානි ගොඩක් වෙනවා. ආයුෂ පිරිහෙනවා පමණක් නෙවෙයි. ඒ තුළින් ඇතිවෙන මානසික පීඩා ආතතියින් නිසා ශරීරය තුළ විවිධාකාර වූ රෝග ලක්ෂණ හටගන්නවා, රෝග පීඩා හටගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මචාරී වෙන්න. ගිහි ජීවිතයක් ගත කරන යටත් පිරිසෙන් සදාර බ්‍රහ්මචාරී වෙන්න. අනතිචාරී වෙන්න එපා. ස්වාමියයි බිරිඳයි දෙන්නටම පවරන යුතුකම් අතර සමාන යුතුකම තමයි. දෙන්නාට යුතුකම් සහ වගකීම් පහ පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දෙන්නටම පොදු එකක් තියෙනවා. ඒ තමයි අනතිචාරී. තමන්ගේ ස්වාමියා ඉක්මවන්න එපා, තමන්ගේ බිරිඳ ඉක්මවන්න එපා. ඒ දෙන්න සතුටෙන් සමගියෙන් සහයෝගයෙන් එක්ව ඉන්න. බ්‍රහ්මචාරි. තොට දැන් හිතෙනවා නේද? දීර්ඝාෂ ලැබේවා කියනවට වඩා ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවා. උන්ට ලැබේවා කියන එක හොඳම දෙයක්. ඒක මම කිසිසේත්ම එපා කියන්නේ. ඒක කියන්නම ඕනේ. මහත්යටත් අපි කියනවා. මේක ඇතුලේ තියෙනවා ඊට වඩා ලොකු ගැඹුරක්. දැන් ඒ පඨම ආයුෂ සූත්‍රයේ තියෙන කරුණු පහ අවසන්. ဒုတိය අනායුෂ සූත්‍රයේ තියෙන කරුණු පහෙන් මුලින් ඉගෙනගත්ත කරුණු
තුන එක දෙක තුන සප්පායකාරී සප්පාය මත්තං ජානාති පරිණත බෝධි. ඒ කරුණු තුනම ද්විතීය සූත්‍රයේ එහෙ විදිහටම තියෙනවා. ඒ නිසා නැවත ඒ තුන අපි ගන්නෑ. එතකොට ඒ සූත්‍රයේ කරුණු පහෙන් අපිට ගන්න තියෙන්නේ දෙකයි. මොකක්ද ඒ දෙක? සීල වාච ආයුෂයේ දියුණු කරගන්න ඕන නම් සීලවත් වෙන්න කියනවා. දුස්සීල වුණොත් ආයුෂ පිටිනවා. එතකොට ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමෙහි වරදවා හැසිරීම, බොරුව සහ රහමෙර පාන ප්‍රධාන සීල්වත් ගිහි උපාසකයෙකු ළඟ තිබිය යුතු ප්‍රධානම ශික්ෂාපද පහ පංචශීල. ඒ සීල්වත්කම තෘප්තිකර ජීවිතයකට උපකාර වෙනවා. සතුන් මැරීමෙන් වෙන්වීමත් සමගම එයා සතුන්ට දයාව දක්වන්නේ, කරුණාව දක්වන්නේ, අනුකම්පාව දක්වන්නේ, මෛත්‍රිය දක්වන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම වෛර මැඩලන ක්‍රමයක් කියලා දේශනා කළා. එයා සතුන්ට මේ මුළු මහත් ප්‍රාණඝාතයෙන් වළකින කෙනා මේ මුළු මහත් ලෝක ධාතුයෙම සිටින. පා නැති, පාද දෙකක් ඇති, පාද හතරක් ඇති, බොහෝ පාද ඇති. යම් තාක් සත්වයෙද්ද ඒ සියලුම සත්වයන්ට අභය දෙන්නේ. එයා බය දෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයාගේ මනසේ වැඩෙන්නේ අවෛරය. වෛරය නෙමෙයි. සොරකමින් වළකින කෙනාට තියෙන අනිත් සියලුම ශික්ෂාපදවල ඒ ගතිය, ඒ ලක්ෂණය තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ හේමක මහත්මයා මේ තෝරාගත්ත මේ මාධ්‍ය උපන්දිනේ මේ තෝරාගත්ත මාධ්‍යයේ බොහොම මීට වැඩිය තෝරාගන්න මාධ්‍ය ඕන තරම් තියෙනවා තෝරා ගන්න. ඒ තෝරාගෙන මේ පස්වෙනි එක ගැන අපි කතා කළොත් සම්දිත්තික ධනහාන බලාගෙන ඉඳිද්දි තමන්ගේ ධනෙ නැති වෙනවා. පහ මොකද්ද? සුරා නේද? ඒකට මද්යපමා කියන එක මදපමන කියලා කියන මිනිසුත් ඉන්නවා. එහෙම එකක් නැහැ. මදපමන නෙමෙයි එතන තියෙන්නේ මදයට සහ ප්‍රමාදයට. මදයට සහ ප්‍රමාදයට හේතුව. එතකොට ඒවා ගැනීමෙන් එක සම්දිත්තික ධනහාන බලාගෙන ඉඳිද්දි තමන්ගේ ධනෙ පිළිහින. දෙක කලහ පවත් කලකෝලාහල වැඩෙනවා. ගෙදර දොරේ සාමය සමගිය බිඳ වැටෙනවා. බිඳින්දත් එක්ක තියෙන ඇයි හොඳයි කම් නැති වෙනවා. නුරුස්නා ගතිය ඇති වෙනවා. ඒකෙන් කලහ ඇති වෙනවා. කලහ වැඩෙනවා. රෝගාණං ආයතනාණං මේ ශරීරයේ රෝගයන්ට කැදැල්ලක් වෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා ගන්න කැදෙමු තියෙනවා. කුරුල්ල ඇවිල්ලා කැදැල්ලේ වහනවා වගේ රෝග කුරුල්ල ඇවිල්ලා මේකේ වහනවා. රෝගාණං ආයතනං අකිත්ති සංජනන තමන් පිළිබඳව අපකීර්තියක් සමාජය තුළ පැතිරලා කීර්තිමත් ගුණ රාවේ නැති වෙලා අපකීර්තිය. ඒ වගේම විශ්වාසය බිඳ වැටෙනවා. ඔන්න ඔය වගේ ආදීනව ලබා දෙන ක්‍රියාවලියකට නොගොස් මේ කරන එක බොහෝම ඇගැයීමට ලක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයුෂ වැඩෙන්න ඕන නම් සීලවත්. සීලවත් සිල්වතෙකුට ලැබෙන ආනිසංස පහක් තියෙනවා. එයා ප්‍රමාද නොවි වාසය කරන නිසා එයාගේ මෙලෝ වශයෙන් භෝග සම්පත් වැඩෙනවා. ධන දාන්නේ භෝග සම්පත් වැඩෙනවා. ඊළඟට
එයා පිළිබඳව ගුණකීර්ති රාවයක් සමාජය තුළ පැතිරෙනවා. ඕම හොඳ සිල්වත් කෙනෙක් කියලා ගුණකීර්ති රාවයක් පැතිරෙනවා. එයා යම් සමාජයකට ගියොත් විශාරදව යනවා. ඍජුව විශාරදව යනවා. විශාරදෝච. ඔව්. ඊළඟට අභයෝ අසම්මූලෝ කාලං කරෝති. සිල්වතා නිර්භයව කිසිදු බයක් නැතිව මුලා නොවි මරණයට පත් වෙයි. සිහිය මුලා වෙන්නේ නැහැ. මරණයට බය නැහැ. සුගති පරායනෝ මරණින් පස්සේ සුගතිය පුබති. ඔය ආයුෂේ ලැබෙනවට තව එහා ගිය කොටසක් ඒකයි. ආයුෂත් ලැබෙනවා, ඔය කියන කරුණත් ලැබෙනවා. සීල වාච. හත්වෙනි කරුණ කල්යාණ මිත්‍රතාච. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න කියනවා, ආයුෂ වඩා ගන්න ඕනේ. පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් ආයුෂ පිරිහෙන. ඇයි? ඒ පාප මිත්‍රයා නිසා පාප ක්‍රියාවලට දුර්වල සිත්තත්තා නැඹුරු. දැන් ධර්මයේ සඳහන් වෙනවා ජාතක කතාවක මිනිස්සෙකුට පාරුවකින් එතර වෙන්න ඕන. හරි. එයා ඉතින් ওই ළඟ තියෙන දුර්වල කෝටු ටිකක් අහුලගෙන පාරුවක් බඳ ගන්නවා. ඒකෙන් එතර වෙන්න යනවා. එයා මඟදී ඒ පාරුව හදාගත්තේ දුර්වල කෝටු ටිකකින් නිසා ඒ පාරුව මඟදී ගඟේ ගිරෙනවා. ශක්තිමත් පාරුවක් නෙවෙයි. ඒ වගේ අලස පුද්ගලයෝ ඇසුරු කිරීමෙන් වීර්යවන්ත පුද්ගලයෝ වුණා ගිලෙන දුර්වල පාරුවක් වගේ. ඒකෙන් කියන්නේ බාලයෝ නැතුව ඔක්කොම බාලයෝ පැත්තකවත් බලන්නේ නැතුව ඉන්න කියලා. එතින්ද තියෙන හොඳ වචනය. ඕක අහන ප්‍රශ්නයක් අවුල්. ආමඳුරනේ ඉතින් බාලයෝ ආශ්‍රය කරන්න එපා එපා කිව්වම කවුද මිනිස්සු ආශ්‍රය කරන්නේ? ඉතින් කොහොමද අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ? ඒකට වචනයක් තියෙනවා. අඤ්ඤත්‍ර අනුකම්පාව. අනුකම්පාව තියාගෙන අනුකම්පාව අතහරින්න එපා. ඒ බාලයා කෙරෙහි අපේ අනුකම්පාව තියෙනවා. හැබැයි එයාගේ දෘෂ්ටි, මතවාද, හැසිරීම, චර්යා ධර්ම අපේ ජීවිතයට ගන්නෙ නැහැ. එයාට අපේ අනුකම්පාව තියෙනවා. ඒක අපි කිව්වොත් ආගාත පටිවිණේ සූත්‍රයන් කිව්වොත් ඈත දුර බැහැර ගමනක් ගිහිල්ලා මගදී කණ්ඩත් නැති බොණ්ඩත් නැති අරංගී වතුරත් ඉවර වෙලා ආහාරත් ඉවර වෙලා අතරමං වෙච්ච මිනිස්සෙක් කෙනා. ඉදිරියෙන් ගමක් පේන්නත් නැහැ. පිටිපස්සෙන් ගමක් පේන්නත් නැහැ. දෙපැත්තකින් ගමක් පේන්නත් නැහැ. වැස්සක සේයාවක්වත් නැහැ. වැහි ලකුණක්වත් නැහැ. දැන් අතේ වතුරත් නැහැ. අතේ ආහාර හැම පැත්තෙන් මසරන වෙච්ච මිනිස්සෙක්. ඒ එයාගේ ප්‍රතිවිරුද්ධ දිශාවට තව මිනිස්සෙක් යනවා. එයාගේ අතේ වතුරක් තියෙනවා, ආහාරක් තියෙනවා. එයාට හම්බ වෙනවා මේ අසරණ වුණ මිනිස්සයා. එතකොට මේ ප්‍රතිවිරුද්ධ දිශාවට යන වතුර සහ ආහාර අතේ තියෙන මිනිස්සයා එයාට අනුකම්පා කරනවා. අහෝ මේ මිනිස්සයාට ඉක්මනින් ගමක් ලැබෙනවා නම්, ඉක්මනින් වැස්සක් එනවා නම්, ඉක්මනින් මේ මිනිස්සයා සුවපත් වෙනවා නම්, ඉක්මනින් මේ මනුෂ්‍යයා නිරෝගී වෙනවා නම් කියලා අර ඉදිරිපසට එන මනුෂ්‍යයා හුට අනුකම්පා කරනවා. කැමති නම් අතේ තියෙන වතුර ටිකකුත් දෙනවා බොන්නට. ආහාර වලින් ටිකකුත් දෙනවා. හැබැයි එයාමත් නැහි නැහි එතන නතර වෙලා ඉන්න ඒ මනුෂ්‍යයා තියෙන ආහාර ඔක්කොම නැති කරගෙන. එයා කරන්න තියෙන සංග්‍රහයක් කරලා එයාගේ ගමනක්. ඒ වගේ අපි බාලයෝ ඇසුරු කරන්න ඕනේ. ඒ අයට අනුකම්පාත් කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලොමත් නැහි නැහි මේගොල්ලෝ හදන්න ගිහිල්ලා තමත් විනාශ වෙන්නේ නැහැ. අනුකම්පාව හිතේ තියාගන්න. ඒගොල්ලොන්ගේ දෘෂ්ටි, අදහස්, මතවාද තමන්ගේ ජීවිතේට ගන්න. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කළොත් ආයුෂ වැඩෙනවා. බාලයන් ආශ්‍රය කිරීම ආයුෂ පිරිහීමට හේතුවක් වීමට ඉඩ තියෙනවා. දුර්වල පුද්ගලයාට. ඒ නිසා මුළු සම්මා සම්බුද්ධ ශාසනයම රඳාපවතින්නේ කල්යාණ මිත්‍රය ආශ්‍රය උඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශාසනයෙන් අඩක් නොවේ ආනන්ද මුළු ශාසනයම.
කල්යාණ මිත්‍රයාට සත්පුරුෂයා කියලා කියන්නත් පුළුවන්. ගිහි කල්යාණ මිත්‍රයෝ සහ පැවිදි කල්යාණ මිත්‍රයෝ කියලා කල්යාණ මිත්‍රයෝ දෙකකට බෙදන්න පුළුවන්. ගිහි කල්යාණ මිත්‍රයන්ගේ පැත්තෙන් අපි කතා කළොත් අත්තක්කායි උපකාරක සමාන සුඛ දුක්ඛ ආදී මිත්‍රයෝ තමන්ට උපකාරක අනර්ථයක් නොකර උපකාර කිරීමට සැදී පැහැදී සිටින මිත්‍රයා කල්යාණ මිත්‍රයෙක්. අත්තක්කහයි තමන්ට නිතරම තමන් යම් වරදකට හසු වුණා තමන් යම් අකුසල කර්මයක් පාප කර්මයක් කළා තමන් ක්ලේශ සහිතව හිටියා ඒ හැම අවස්ථාවකදීම අර්ථයෙන් තමන්ට අවවාද තමා වැටුණු අවස්ථාවල අර්ථයෙන් අවවාද කරලා නැගී සිටවන මිත්‍රයා කල්යාණ මිත්‍රය. එහෙම නැතුව ඕවාම තමයි මචං ඔබ ගණන් ගන්න එපා අපි යම් පොඩ්ඩක් ඕක ටිකක් එකතු වෙලා සින්දුවක් කියලා මොන හරි කිව්වම ඕව නැතිලා ඒ එහෙම නේ හරියන්නේ නැහැ. ඕවා මගේ හැරෙන්නත් එක්ක අපි යමු පොඩ්ඩක් කියලා පොඩි තව වෙන වැඩකට එකතු කරගෙන යන ඒ කල්යාණ නෙමෙයි. ඒ ප්‍රශ්නේ තවත් වැඩි කරන්න යන තත්ත්වයක්. ඒ නිසා අර්ථයෙන් අනුශාසනා කරමින් එයා නැගී සිටුණා. ඊළඟට සමාන සුඛ දුක්ඛ දුකේදී සැපේදී දෙකේදීම තමන් සමග සමානව ඉඳිමින් ඒ මිත්‍රභාවයෙන් කටයුතු කරන කෙනා. ඉතින් ඔය වගේ ලක්ෂණ තියෙන කල්යාණ මිත්‍රයෝ මේ සමාජයේ. ඒ වගේම කල්යාණ මිත්‍රයෙක්ගේ පොදු ලක්ෂණ හතරක් තියෙනවා. සද්ධා සම්පන්නා, සීල සම්පන්නා, ඡාග සම්පන්නා, පඤ්ඤා සම්පන්නා. යම් ගමක හෝ නියම් ගමක හෝ වැඩිහිටි හෝ බාල හෝ වැඩිහිටි ප්‍රශ්නයක් නෙමෙයි බාල ප්‍රශ්නෙකුත්. වැඩිහිටි වේවා බාල වේවා. වියප්පජ්ජ සූත්‍රය හොඳට කියනවා. යමෙක් සද්ධාවන්ත නම් සීලවන්ත නොමසුරුණ පරිත්‍යාගශීලී ඥානවන්තෝ තමන්ගේ ජීවිතේ පවත්වනවා. එයා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තේරුම් අරගෙන ආශ්‍රය කරනවා. එතකොට සද්ධාව නැති දුස්සීල මසුරු ඥානවන්තෝ තමන්ගේ ජීවිතේ හසුරුවන්නේ නැති අය ආශ්‍රය කිරීමෙන් තමන්ට අර්ථයක් වෙන්න පුළුවන්. ආයුෂ පිරිහෙන්නත් පුළුවන්. භව ගමනක් අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කිරීමෙන් ආයුෂ වැඩෙනවා පමණක් නොවේ. තව ලැබෙන ආනිසංස ගොඩාක් තියෙනවා. මොනවද? සත්පුරුෂයෙක් ආශ්‍රය කළොත් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. හරි? සද්ධර්මය ඇහුවොත් තමයි ශ්‍රද්ධාව උපදින්නේ. නැත්තම් ශ්‍රද්ධාව ඉපදුනොත් තමයි ඒ ඉගෙනගත්ත ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්න. යෝනිසෝමනසිකාරය. හරි? දැන් කල්යාණ මිත්‍රය ආශ්‍රය කළා, සද්ධර්මය ඇහුවා, සද්ධර්මය ඉපදුනා. මේ ශ්‍රද්ධාව ඉපදුනා. දැන් එයා ඒ ඉගෙනගත්ත ධර්ම නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීමෙන් තමයි සති සම්පජන්ණය ඇති වෙන්නේ. ඒ සති සම්පජන්ණය තවදුරටත් වැඩි වීමෙන් තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය තුළින් තමයි ත්‍රිවිධ දුෂ්චරිත ප්‍රහාණය වෙන්නේ. දුෂ්චරිත ප්‍රහාණය වෙලා කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක. ඒ ත්‍රිවිධ සුචරිත වැඩීමෙන් තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨාන වැඩීමෙන් තමයි සප්ත බොජ්ජංග වැඩෙන්නේ. සප්ත බොජ්ජංග වැඩීමෙන් තමයි විද්‍යා විමුක්තිය වැඩෙන්නේ. ඒ කියන්නේ මාර්ග ඥාන සහ පරඥාන සහ නිවන වැඩි. කොහොමද වැඩි යන දුර? ඒකට පටන් ගන්න කොතන? කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය. අර වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ අද මෙතන ඉන්නේ ඒ අතිපූජනීය කහට පිටියේ නායක මහහිමිපාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණ නිසා. නැත්තම් මෙතන නැහැ. අත්තෝ යත්තුන් බණ කියන්න භාවනා කියලා දෙන්න ඒ ස්වාමීන් වහන්සේ මෙතන නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය ඍජු
දිගින් දිගට පුද්ගලයාගේ ජීවිත පැවැත්ම සකස් කරමින් නිර්වාණය දක්වාම ගෙනියනවා. ආයුෂ වැඩෙනවා පමණක් නෙවෙයි. ඒක එකක් තමයි ආයුෂ වැඩිම. ඒ නිසා දැන් ඔන්න ඔය කරුණු ටික තමයි අද සූත්‍ර දේශනාව තුළින් අපි මතු කරගන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාවාදයක්. ප්‍රායෝගිකව වැඩිය යුතු, ක්‍රියාත්මක කළ යුතු, චේතනාපූර්වකව කටයුතු කළ යුතු. ඒ ධර්මයේදී ඔය අනායුෂ සූත්‍ර දෙකේදීම බුදුරජාණන් වහන්සේ උගන්වනවා මෙන්න මේ විදියට කළොත් ආයුෂ වැඩෙනවා, මේ විදියට කළොත් ආයුෂ පිරිහෙනවා. දැන් මේ කියන ලද කරුණු අනුව අපිට නිගමනය කරන්න තියෙන්නේ ආයුෂ පිරිහෙන්නේ රෝගී වීම. රෝගී වීම දෙකක් තියෙනවා. අපේ මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් මහත්මයාණන් කියන්න පෙර බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට උඩදී කියනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ රෝග සූත්‍රය. ද්වේමානි භික්කවේ රෝග මානේ රෝග වර්ග දෙකක් තියෙනවා. ඛතමයි වේ කවර දෙකක්. කායිකෝච රෝගෝ චේතසිකෝච රෝග. මානේ කායික රෝග සහ චෛතසික රෝග කියන මානසික රෝග. බුදුරජාණන් වහන්සේ විද්‍යාගාරවල පරීක්ෂණ කරලාද මේ කියන්නේ? මානසික පරීක්ෂණ. කායික රෝග තියෙනවා, චෛතසික රෝග. ඉතින් අපි මේ ඉහත කියේ කරුණු සැලකිල්ලට නොගෙන අතිදාවනකාරීව ඒකේ විරුද්ධ ප්‍රත්‍යය ගමන් කළොත් අපි මානසික රෝගී සහ කායික රෝගී කියන දෙකටම බඳිනවා. ඒක එකකට එකක් ප්‍රත්‍යය. සමහර විට කායික රෝග මානසික පිරීමට හේතු වෙනවා, සමහර විට මානසික පිරීම කායික රෝග වලට හේතු වෙනවා. එකකට එකක් ප්‍රත්‍යය. ඒ මානසික රෝග වල අද තියෙන එකක් තමයි විෂාදය නේ. විෂාදය අද මනෝවෛද්‍යවරු කියන විෂාද රෝගී තත්ත්වය මේම බලාගත්තත් බලාගෙන ඒක බුදුදහමේ උගන්වන උපායාස චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය උපායාසෝ දුක්ඛෝ කියන්නේ ඒක තමයි. උපායාසයේදී අඬන්නේ. ශෝකයේදී අඬනවා. පරිදේවේදී හිස අත තබාගෙන පපුවට ගහලා ඔළුව බිත්ති වල හප්පගෙන අඬනවා. පරිදේවේදී. උපායාසයේදී අඬන්නේ. උපායාසයේදී කරන්නේ සුසුම් හෙළමින් බලනවා. ප්‍රිය බව නිසා ඇතිවීම, ප්‍රේමය නිසා ඇතිවීම, තෘෂ්ණාව නිසා ඇතිවීම, රතිය නිසා ඇතිවීම, ලෝලත්වය නිසා ඇතිවීම, චන්දරාගය නිසා ඇතිවීම, විෂාදය. අද කාලයකට පෙති තියෙනවා, කරල් තියෙනවා, මෙතෙන්ද කරන්ට් එක ඇරලීම් තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකක්වත් අල්ලන්නේ නැතුව උපදේශන ක්‍රමයෙන් ඕව සූපත් කරනවා. විෂාදය. ශෝක පරිදේව උපායාස. ශෝකේ හරියට මැටි හට්ටියට තෙලක් දාලා ලිපක තියලා තියෙනවා. මද ගින්නේ ලිපක තෙලක් තියලා තියෙනවා. එතකොට ඒ තෙල ඇතුලේ මෙම් පොඩ පොඩ රත් වෙනවා. ඒ රත් වීම ශෝකේ. උදාහරණ. එතකොට ගින්දර වැඩි කරන් පස්සේ ඒ තෙල පිටට උතුරලා ඒ තමයි පරිදේවේ. අර ඇති වුණ ශෝකය පිටතට නිකුත් කරනවා. පරිදේවේ. අඬනවා, වැළපෙනවා, පපුවත් ඒක සල්ලා. මෙහෙම ගහනවා, ඒ කිස්ස බිත්ති වල ගහනවා, බිම පෙරලිලා අඬනවා, කෙස් වල කඩා දාගෙන කෑ ගහනවා. පරිදේවේ. තෙල් උතුරලා යනවා. ඊට පස්සේ උපායාසයේ හෙවත් විෂාදය කියලා කියන්නේ දැන් උතුරලා ගිහිල්ලා තෙල් ටිකක් ඉතිරි වෙනවා නැහැවි. ඒක දැන් උතුරන්නේ නැහැ. ඊට පස්සේ තෙල ඉමීට හැලීම සිඳෙනවා. හැලීම සිඳිලා යනවා. එතකොට ඒ තෙල හැලියට අල්ලලා දැන් තියෙනවා. පිටතට නිකුත් වෙන්නේ. උපායාසය කියන්නේ පිටතට නිකුත් නොවන දුක. එහෙම මානසික රෝගීන් ඔය පින්වතුන් දැකලා ඇති නේද?
සුසුම් මෙලන තතනනවා කියලා කියන තතන තතන ඉන්න තතන කවුද ආචාර්ය ආතර්ශී ක්ලාත් මැතිතුමා එකයි කියලා කියන 2550 වෙනකොට මේ ලෝකේ විද්‍යාවට අභියෝග කරන්න බැරි ඉතිරි වෙන එකම ආගම බුද්ධාගම කියලා. බුද්ධාගම නෙමෙයි බෞද්ධ දර්ශනය. ඒ නිසා හොඳට කියවන්න, හොඳට අත්දැක බලන්න. බුදු දහම පිළිබඳව අපි ළඟ අඩුපාඩු දුර්වලකම් තිබෙන්න පුළුවන්. ඒවා මොනවා තිබුණා? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ඒ අපි තුල ඇති වෙන සද්ධා මාත්‍රය, ඒ විශ්වාසය, ඒ ශ්‍රද්ධාව අපි කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික මොන දුබලතා තිබ්බත් අපි ඉදිරියට ගෙන ආවේ කියන විශ්වාසය ජනිත කරගෙන කටයුතු කිරීමෙන් අපි ඔබ සැම දෙනාටම යහපත ඒකාන්තයෙන්ම සිදුවෙනවා. ඒකේ කිසිම සැකයක් ඇත්තේ නැහැ. ඒ නිසා හේමක මහත්මා අනන්ත අද දවසේ මම විශ්වාස කරනවා ආයුෂ වර්ධනය කිරි ගැනීමට අවශ්‍ය කරන ධර්ම උපදේශ කීපයක් ලබා දුන්නේ. ඉතින් අපි නැවත වතාවක් ආශිර්වාද කරනවා හේමක මහත්මා අනන්තත් නෝන මහත්මා ඇතුළු දරුවන්ටත් සුජීවත්ව ආශිර්වාද කරන මෑණියන්ටත් තවත් පවුල් වලට සම්බන්ධ යම් තාක් ඥාතීතයන් සිං වෙත්නම් මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. සියලු යහපත් බලාපොරොත්තු වන තාත්යන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන අර මුලින් කියන ලද ආකාරයට මෙලවයසත් පරලොවයසත් දෙකම දීප්තිමත් කරගෙන තමන්ටත් ලෝකයාටත් හිත සුව පිණිස කටයුතු කරන්න, අත්හිත පරහිත සාධනයේ යෙදෙන්න උවමනා කරන කායික මානසික ධෛර්ය ශක්තිය නිරන්තරයෙන් සැලසේවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඔබට අවවාද අනුශාසනා කරන මේ විහාරස්ථානයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට, ඒ ස්වාමින් වහන්සේලා පැවිදි බවට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, ධර්මඥානය ලබා දුන් ඒ ධර්මාචාර්ය ගුරුවරුන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් වෙනස මේ පින්කම් හේතු වාසනා වෙත්වා. බණ ඇසූ ඔබ සෑම සියලු දෙනාටම මෙලවින් වන්නා වූ අපලෝපද්‍රව කර්ම දෝෂ අතුරු අන්තරා මාරක බාධක වෙත්නම් ඒ සියල්ල හිරුදුට ගණානුරක්ෂයෙන් විදුක විද්වංසනේ වෙත්වා. මෙලව ජීවිත සතුටෙන් සැනසුමෙන් ගත කරමින් භව ගමනත් සුවපත් කරගෙන ඉක්මන් භවයකදීම උතුම් අමා මහ නිර්වාණ සුවයෙන් සැනසුම පිණිස හේතු ආසනා වෙත්වා. හේමක මහත්මාගේ ඒ පෞල්වල නමින් පරලෝසපත් යන්තාක් ඥාතීන් වෙත්නම් ඒ සැමට ඔබ සියලු දෙනා නමින් පරලෝසපත් සියලු ඥාතී වශයෙන්තත් ඔවුනවුන්ගේ ආයති භවයන් සුවපත් කරගෙන තුන් නිවනින් සැනසුම පිණිස හේතු ආසනා වෙත්වා. දෙවියන් සහිත ලෝකවාසී සියලු සත්වයන්ද මේ පින් අනුමෝදන් වෙත්වා, සැපතට පත් වෙත්වා, දෙවියන්ගේ දිවිය යසේසුරු වඩහා වර්ධනය වෙත්වා, අප සැම දෙනාටම ආශිර්වාද කරත්වා, දෙවියන් උතුම් නිවනින් සැනසෙත්වා. අප සැම දෙනාටම ඉතා ඉක්මන් භවයකදීම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යන සියලුම දුක්ඛයන්ගෙන් අත මිදී ලබන උතුම් අමා මහ නිර්වාණ සුවයෙන් සැනසුම පිණිස එකසේම හේතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනා වේවා. දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදස්ස. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. එත්තාවතා ච අම්මේහි සම්ප්‍රතං පුඤ්ඤ සම්ප්‍රතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්ප්‍රතං පුඤ්ඤ සම්ප්‍රතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි
සම්පතං සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු ත්‍රිලෝකං ගුරුවන්තං ඥානකේතං අනුත්තරං දුර්වේද මයාගත්තං බුද්ධ පුත්තං නමෝ Thank you.